ගොඩක් ආතරෙන් ඔයාව හර්ෂිකානවල YouTube channel එකට පිළිගන්නවා වෙනද වගේම ඉතින් ඔයාට ගොඩක් ආතරෙන් ආරාධනා කරනවා නොඉඳුල් හදනව කතා මේ episode එකත් ආතරෙන් ආසාවෙන් කියවන්න කියලා. ඒ වගේම තමයි like කරන්න, අමතක නොකර comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවත්වෙත් මේ කතාව share කරන්න කියලා ඉල්ලනවා. ගේ ඇතුළෙදි දහම්ට ලැබුණේ පිනිදිගේ කොණ්ඩ කට්ට විතරයි. ඒ කතේ තුරුළු කරගෙන හේමීට දහම් ගෙයින් එළියට ඇවිත් පිටිපස්සේ ගේට්ටුවෙන් පිට වෙලා එහෙමම දුම්රිය ස්ථානයේ වෙත ගියා. කීප තැනකින්වත් ඇසූ නමුත් ඇය ගැන තොරතුරක් දන්න කෙනෙක් හිටියේ නැහැ. ඔහුගේ හිතට දැනුනේ කනස්සල්ලක්. කොහේ යන්න ඇද්ද? යතුරු පැදීම වාඩි වෙලා දහම් හිතුවේ යා යුතු මග ගැන නිනව්වක් නැතුව. කොහේ හරි ඉඳලා කතා කරන්නවත් බැරිද? එච්චරම මං පිටද? ඔහුගේ හදවතම කීරි ගැහිලා ගියේ සන්තාපයෙන්. දහම් කොයිතරම් දුර හොයලා ගියත් ඔහුට ඇයව හොයාගන්න බැරි වුණා. දවස් දෙකක් තිස්සේ පැයක් දවාලක් නැතුව දහම් පිනිදිව හොයන්නට වෙර දැරුවා. ඇය ගැන තොරතුරක් නොලද විට ඔහු ලතැවුලෙන් මිරිකී ගියා. කාලය ගෙවිලා ගිය නමුත් ඇය ගැන කිසිම දෙයක් දැනගන්නට ලැබුණේ නැහැ. නාඳුනන අංකයකින් දහම්ට ඇමතුමක් ආවේ ඔය අතරේදී. හෙලෝ දහම්, ඒ හඬ ඔහුට ඇහුනේ හීනින් වගේ. දෙයියනේ පිනිදි, කොහෙද ඔයා? කියන්නකො කොහෙද ඔයා? මං කොච්චර හොයනවද? ඇයි මෙහෙම කරන්නේ? දහම් වේදනාවෙන් ඇහුවේ කෙලවරක් නැතුව. හිතේ බුර පුරා නැගෙන වේදනාව ඔහුට පිට කරගන්න විදිහක් තිබුණේ නැහැ. මං හොඳින් ඉන්නවා දහම්, ඇයි කිව්වේ කිවිඳුම් අතරින්. මට ඒ ඇති මැනික, ඒත් ඔහ කොහෙද ඉන්නේ? මං එන්නම් මැනික, මට කියන්න. ඔහුගේ වචනවල තිබුණේ වෙවුලි ඉල්ලක්. අනේ පාදහම්, ඔයා එන්න එපා, මං මෙහෙම ඉන්නම් ටිකක්. ඇයි එහෙම කියද්දි දහම්ට දැනුනේ ලතැවිල්ලක්. ඇයි පිනිදි, ඇයි ඔයා එහෙම කියන්නේ? මං මෙහෙ පාරක් ගානේ ඔයාව හොයනවා. කොහෙද ගියේ, මොනවද උනේ කියලා දන්නේ නැතුව මගේ පපෝ පිච්චෙන. ඔයා කියනවා හොයන් එන්න එපා කියලා. ඇයි මැනික, මගේ වරදක්වත් වුණාද? මාවෙ පාද. දහම් දිගටම කියවගෙන ගියේ හිතේ දුකට. පිනිදි දෙතොල ලේ රසවන තෙක්ම හපාගෙන හිටියේ ඒ අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර ඇය සතුව නොවූ නිසයි. කතා කරන්න පිනිදි. අනේ රත්තරන් අහන්නකෝ, ඔයා එනවද නැද්ද? මං ටික දවසක් මෙහෙම ඉන්නම් දහම්. මං දැම්ම ඇවිත් ඔයාවත් මේකට කාව ගත්තොත් වරුණ ඔයාටත් කරදර කරයි. මට ඔයාව නැති කරගන්න බෑ දෙයියනේ. ඇය වේදනාවෙන් කියාගෙන ගියේ හදවතම කැළඹෙද්දි. එතකොට ඔයා කියන්නේ මට ඔයා නැතු ඉන්න කියලාද පිනිදි? අනේ තේරුම් ගන්නකෝ දහම්. ඇගේ ආයාචනය පිළිගන්නට තරම් ඔහුගේ හිත නැමුණේ නැහැ. ඔහු මෙතරම්ම අකීකර වුණේ ඇය අහිමි වෙනවයි කියන බයෙන්. මට ඔයා බලන්න ඕනි පිනිදි. එවර ඔහු යලිත් කිව්වේ කේන්ති. දැම්ම මට ඔයාව හම්බ වෙන්න බෑ දහම්. මං ඉන්න තත්ත්වෙ ටිකක් තේරුම් ගන්නකෝ. ඇය කෙඳිරිලි හනින් කිව්වා. ඇයි මැනික, උඹට මොකද කෙරුවේ? මට කියන්න බැරිද? ඇගේ කෙඳිරිල්ල නිසාම දහම් එල්ල වුණා වගේ ඇහුනේ සන්තාපයෙන්. අනේ දහම්, හඬන්න එපා මැනික, මට හරි වේදනයි, හරි අමාරුයි දහම්. දැන් මං ඉන්නේ ඒ තරම් දුකක. ඇගේ ඉහිලුම් නැති කඳුළු දහම්ගේ කේන්තිය නිවා දමන්නට තරම් සමත් වුණා. එතනින් එහාට දහම් ඇගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව ඉන්න තරයේ හිතට ගත්තේ කනස්සල්ලෙන්. මට ඔයත් එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕනි දහම්. ඔය ඉතින් ඔහොම කියලා මට මෙහෙ ඉන්න බැරි කරන්න එපා මැනික. මං දන්නවා දහම්, ඔයා මට ගොඩක් ආදරේ කියලා. ඒ ආදරේ මගෙම වෙනකන් මං කොච්චර දවසක් හරි බලන් ඉන්නවා. එහෙනම් මං තියන්නම් දැන්, පරිස්සමෙන් ඉන්න. පිනිදිගේ හඬ ඉතාම දුර්වලය. ඒ දහම්ටත් හොඳින්ම වැටහුණා. මට හැමදාම කතා කරන්න හරි ඕනේ, හරිද? අවසානයේ ඔහු ඇගෙන් ඉල්ලුවා. ඒක මේ මං උත්සාහ කරන්න,
මං ගන්න කල් දැනට ඔයා මට ගන්න පාරිද? ඒ සුසුම් හඬත් එක්කම ඇමතුමත් විසන්දි වෙලා ගියා. දහම් එතනම වාඩි වුණේ බර හුස්මක් හෙළමින්. ඔයා පරිස්සමින් කියලවත් දැනගත්තනේ මැනික. ඒකවත් මත. ඒ වචනවල තිබුණේ සැනසීමක් වුණත් දැරිය නොහැකි සුසුම් ලෑමක් දෙහි ගැප් වෙලා තිබුණා. පෙරාගත් උණු කඳුළු දිය වී ගියත් හිත පිණිදී නුඹ නැති පපු ගැඹරම තනි වී තැවි තැවි සුසුමන් හෙලයි සසෙලී.